යදත්තාපි අලුත් වීඩියෝ එකකින් මුණ ගැසෙනවා වෙනද වගේම අලුත් දෙයක් ගැන කතා කරන්න අලුත් දෙයක් ගැන පැහැදිලි කරගන්න අදත් අපි කතා කරමු ඉතාලියේ ජීවත් වෙන ඔබටත් ඉතාලියට එන්න බලාපොරොත්තු වෙන අයටත් අවශ්‍ය වෙන කාරණාවක් සම්බන්ධව එහෙමනම් අද අපි මුලින්ම කතා කරමු දෙක්‍රේද පුරුසි නීතිය සම්බන්ධව මොකද ගොඩක් දෙනෙක් මේ 2023 නීතියට අයදුම් කරලා බලාපොරොත්තු ඉන්නවා 2023 නීතියට අයදුම් කරලා බලාපොරොත්තු ඉන්නවා අපිට නූල් ලවුස් එක එහෙම නැත්නම් වීසා එක ලබා ගන්න ඒ බලපත්‍රය අපිට ලැබෙයිද කියලා සමහර අවස්ථාවල සමහර අය කියන බොරු වලටත් රැවටෙනවා මොකද සමහර අය කියන දේක් තමයි සමහර පළාත්වල දීලා නැහැ සමහර පළාත්වල දීලා ඉවරයි මේ කිසි දෙයක් අපිට අරියාකාරව තොරතුරක් ලබා ගන්න බෑ මොකද ඒ පෞද්ගලික තොරතුරු ලබා දෙන්නේ නැහැ ප්‍රවේතුර එකක ඉතවත් කමක් නැතිනම් ඒ නිලධාරියෙක් එක්කලා ඒ පෞද්ගලික තොරතුරු අපිට කිසිසේ ලබා ගන්න විදියක් නැහැ ලබා දෙන්නෙත් නැහැ ඒ නිසා අපි දන්නේ නැහැ කොච්චර වීසා නිකුත් කරලා තියෙනවද ඒ කියන්නේ නූල් අවස්ථා නිකුත් කරලා තියෙනවද තව කොච්චර ඉදිරියේදී නිකුත් කරන්න තියෙනවද කියලා හරි පිළිතුරක් අපිට ඒ අයගෙන් ලබා ගන්න බෑ මොකද සමහර අය 2023 මුල් කාලේ 2023 මුල් කාලේ අයදුම් කරපුවා ගැන තාම බලාපොරොත්තුව ඉන්නවා යම්කිසි කාරණාවක් ඔබට පැහැදිලි කරලා දෙන්න ඕන ඒ තමයි ඔයගොල්ලෝ දන්නවා දැන් මේ අවුරුදු දෙක තුනක වැඩ ප්‍රෙෆෙක්චර් ආයතන වලට වැඩි වුණා කියලා එම ආයතන වල ඉන්න නිලධාරි ප්‍රමාණය වැඩි වෙලා නැහැ. එතෙක් ඉටපු නිලධාරින්ට තමයි ඔය සෑම දෙයක්ම ඒ නූල් අවස්ථා වෙනුවෙන් වැඩ රාජකාරී කරන්න වෙන්නේ. නූල් අවස්ථා විතරක් නෙවෙයි ප්‍රෙෆෙක්චර් ආයතනය ඉතාලි පුරවැසිභාවය අයදුම් කරනකොට ඒ වෙනුවෙන් කටයුතු කරන්න ඒ වෙනුවෙන් කටයුතු කරනවා ඒ වගේම අපි ෆැමිලියාර් එකක් කරනවා නම් ඒකත් ප්‍රෙෆෙක්චර් ආයතනය අරා තමයි ආයදුම් කරන්නේ ඒ වෙනුවෙන් කටයුතු කරනවා ඉතින් මේ දෙක්‍රේද පුරුසි නීතිය ආවමත් ඒ වෙනුවෙන් කටයුතු කරන්නේ ඒ ප්‍රෙෆෙක්චර් ආයතනම තමයි ඉතින් මේ ප්‍රෙෆෙක්චර් ආයතන වලට මෙවැනි වැඩ රාජකාරී ගොඩක් තියෙන එකේ මේ අපිට පෞද්ගලික තොරතුරු ලබා දෙන්නේ එයාට අවශ්‍යත් නැහැ නීතියෙන් බැඳිලත් නැහැ පෞද්ගලික තොරතුරු ලබා දෙන්නේ ඉතින් මොකද ගොඩක් දෙනෙක් මේ ආයතන කරපු රිසිට් එක එවනවා මේක චෙක් කරලා බලන්න පුළුවන්ද කියලා. ඉතින් ලංකාවෙ ඉන්න අයට කියන්නේ මේ පසුගිය අවුරුදු කාලේ නම් සමහර අයගේ රිසිට් වලට එඩිට් කරලා එවලා තියෙනවා. ඒ වගේම ওই සමහර අවස්ථාවල අපිට නූල් අවස්ථා ලැබුණා මේ අනුන්ගේ නූල් අවස්ථායකට 5-6 දිනකින් නම් එඩිට් කරලා යවලා තිබුණා ලංකාවට. ඉතින් මේවැනි දේවල් තමයි මේ සමහර අය සිදු කරන්නේ. ඒ නිසා ඔබගේ අතට නූල් අවස්ථා එකක් ආවොත් එය ඇත්ත නූල් අවස්ථා එකක්ද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ අනිවාර්යයෙන්ම ඉතාලියේ ඒ තමන්ට අයදුම් කරලා තියෙන පළාතේ ඒ ප්‍රෙෆෙක්චර් ආයතනයට ඕකේ කොපියක් යවලා තමයි බලාගන්න පුළුවන් වෙන්නේ මේක ඇත්ත එකක්ද නැද්ද කියලා. එහෙම නැතිනම් අනිවාර්යයෙන්ම එම්බසි එකට බාර දුන්නට පස්සේ එම්බසි එකෙන් කියනවා මේ නූල් අවස්ථා එක ඇත්ත එකක්ද බොරු එකක්ද කියලා. අන්න ඒ අවස්ථාවේදී තමන්ටත් පෞද්ගලිකව ප්‍රශ්න වලට මුණ දෙන්න ඉඩ හඩ තියෙනවා මොකද බොරු නූල් අවස්ථා එකක් ඉදිරිපත් කරා කියලා. ඒ නිසා පරිස්සම් වෙන්න ඔබ යම්කිසි කෙනෙක් එක්ක ඒ සඳහා කටයුතු කරනවා නම් ඒ ඔබට විශ්වාස පුද්ගලයෙක් එක්ක ඒ කටයුතු කරන්න. මොකද ඔබගේ අතර නූල් අවස්ථා එකක් ආවොත් ඔබට සැකයක් තියෙනවා නම් ඒ ගැන එම්බසියට බාර දෙන්න කලින් සොයා බලන්න. දැන් ඉතාලියේ සොයා බලන ක්‍රමයේ තමයි මම අර මුලින්ම කිව්වා වගේ ඔබ දන්න කියන ඔබගේ ඉතවත් කෙනෙකුට කතා කරලා එහෙම නැතිනම් ඉතාලියේ ඉන්න නීතිඥවරයෙකුට කතා කරලා ඒකේ ඊමේල් එකක් දැම්මාම ඒ ප්‍රෙෆෙක්චර් ආයතනයෙන් කියනවා ඒ නූල් අවස්ථා එක ඇත්ත එකක්ද බොරු එකක්ද කියලා. ඔබට යම්කිසි රිසිට් එකක් හෝ නූල් අවස්ථා එකක් ආවට ඒක අපිට පෞද්ගලිකව සොයා බලන්න බෑ. ওই කියපු ක්‍රමවලට තමයි සොයා බලන්න පුළුවන්. ඉතින් ඔබ වැඩ කරන පුද්ගලයා ඔබට විශ්වාස නම් අන්න ප්‍රශ්නයක් නෑ. ඒ නූල් අවස්ථා එක ඇත්ත එකක් විදියට ඔබට බය නැතුව ලබා බාර ගන්න පුළුවන්. මොකද ඉතාලියට මේ දෙක්‍රේද පුරුසි නීතිය යටතේ ආපු අය ඕන තරම් ඉන්නවා. ඉතින් ඒ ඉන්න නිසා මේ සෑම දෙයක්ම ඕර එකක් වෙන්න බෑ. ඒ නිසා ඒ අය ඉතාලියට ඇවිල්ලා තියෙනවා වීසා ලබාගෙන. ඉතින් අන්න ඒ නිසා ඔබ කටයුතු කරන පුද්ගලයා අනුව තමයි
ඔබට ඒ ඇත්ත එකක්ද බොරු එකක්ද කියලා විශ්වාස කරන්න වෙන්නේ. ඉතින් සමහර අය මේ නූල් අවස්ථ එක සම්බන්ධව තමයි ගොඩක් අයගෙන් ප්‍රශ්න තියෙන්නේ. මොකද තමන්ගේ අතට රිසිට් එකක් ආවත් ඒක රිසිට් එක ඇත්ත එකක්ද කියන එක සමන්ට හරි සැකයි. ඉතින් දෙක්‍රේතෝ පෘත්සි නීතිය දැන් 2024 මාර්තු මාසේ දින නියම කරලා තියෙනවා. ඒවා මගේ පසුගිය වීඩියෝ එකේ සඳහන් කරලා තියෙනවා. වෙනදා නීති රීති ටිකම තමයි තියෙන්නේ. ඒ නිසා පසුගිය අවුරුද්දේ සූදානම් වුණා වගේ සූදානම් වෙන්න පුළුවන්. ඒ ලිය කියවීම තමයි අවශ්‍ය වෙන්නේ. කියන්නේ අලුත් දෙයක් සඳහන් කරලා නැහැ. ඒ වගේම තමයි දැන් සමහර ආන ප්‍රශ්නයක් තමයි දීලා ඉවරද, මේ පසුගිය අවුරුද්දේව දීලා ඉවරද කියලා. නමුත් කිසිම ප්‍රවේතුර ආයතනකවත් මේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයවත් සඳහන් කරන්නේ නැහැ. අපි මෙච්චර වීසා ප්‍රමාණයක් දැනට දීලා තියෙනවා කියලා සඳහන් කරලා නැහැ. ඒ නිසා අපිට සොයාගන්න අමාරුයි මේවා දීලා ඉවරද නැද්ද කියලා. මම අර පෙර කිව්වා වගේ පෙර ප්‍රශ්න නම් ඇති. මොකද සාමාන්‍ය යම්කිසි ආයතනයක වැඩ වැඩි වුණාට නිලධාරී ප්‍රමාණය වැඩි වෙන්නේ නැතිනම් අර සාමාන්‍ය කාලයක් ගත වෙනවා ඒ කටයුතු ටික කරලා නිමා කරන්න. ඉතින් දෙකරේතු පුත්සි ගැන තවත් තොරතුරු දැනගත්තොත් ඔබට දැනුවත් කරන්න මම අනිවාර්යයෙන්ම සූදානමින් ඉන්නේ. එහෙනම් අද දවසේ තවත් දෙයක් ගැන කතා කරන්න ඕන. මේ ඉතාලියට එන කට්ටියට, ඉතාලියට එන්න බලාපොරොත්තු වෙන අයට යම් කිසි පණිවිඩයක් දෙන්න ඕන, උපදෙසක් දෙන්න ඕන කියලා හිතුණා. ඒ තමයි ඉතාලියට එනවා නම් ඉතාලි භාෂාව ගැන දැනුමක් ඇති කරගන්න. මොකද ලංකාවේ ඉන්න ඔබට ලංකාවේ ඉතාලිය එන්න කියලා අදහසක් තියෙනවා නම්, ඉතාලිය එන්න කියලා උත්සාහ කරනවා නම්, නැත්නම් මේ සෝෂල් මීඩියා ආරා, එහෙම නැත්නම් මේ මූණු පොත ආරා ඉතාලි භාෂාව ඉගෙන ගන්න ලේසියෙන්ම පුළුවන්. ලේසියෙන්ම ඉතාලි භාෂාව ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඉතාලි භාෂාව ඉගෙන ගන්න, මොකද මේ උපදෙස් ඔබට දෙන්නේ ඔබ ඉතාලියට එන්නේ අලුත්ම රටකට, අලුත්ම භාෂාවක් තියෙන, අලුත්ම සංස්කෘතියක් තියෙන රටක්. නමුත් ඔබ ඉන්නේ යම්කිසි ලොකු මුදලක් වියදම් කරලා ඉතාලියට එන්නේ ලොකු බලාපොරොත්තු තියාගෙන. ඒ ඇවිත් ඔබගේ පළවෙනි දේ තමයි ඉතාලියේ රැකියාවක් සොයා ගැනීම. රැකියාවක් සොයා ගැනීමට යම්කිසි උදව්වක් තමයි ඔබ භාෂාවේ දැනුම, මේ ඉතාලි භාෂා දැනුම ඔබට තියෙන එක ඒ උදව්ව බවට පත් වෙනවා. ඉක්මනට ජොබ් එකක් සොයා ගන්න. මොකද මේ අපි ඉතාලි භාෂාව කිසිම කෙනෙක් ඉගෙනගෙන ඉතාලියට ඇවිත් නැහැ. නමුත් ඒ ඉතාලියට එනකොට තමන්ගේ කියලා කෙනෙක් ඉන්නව නම්, තමන්ටයි කියලා කෙනෙක් ඉන්නව නම්, තමන්ගේ අම්මා තාත්තා සහෝදරයෙක් ඉන්නව නම්, තමන්ට හොඳ ඉතවත් යාළුවෙක් ඉන්නව නම්, ඥාතියෙක් ඉන්නව නම්, අන්න ඒ අයගේ උදව්වක් ලැබෙනවා. සමහර අය ඉතාලියට එනවා, කාත් කවුරුත් නැහැ ඉතාලියේ. ඉතාලියට එන්නේ අර මුදලක් යට කරලා, ලොකු මුදලක් වියදම් කරලා ඉතාලියට එනවා. ඒ ආවම තමයි අර මොකක් හරි ජීවිතේ ගැටගාගෙන ඉදිරියට එනවා. නමුත් ඉතාලි භාෂාව දන්නේ නැති කමෙන් තවත් කාලය පසු වෙනවා. ඒ කියන්නේ තවත් කාලය ඕන රැකියාවක් සොයාගෙන යම්කිසි ස්ථාවරයකට එන්න. ඉතාලි භාෂාව ගැන යාන්තම් ඔබ දැනගෙන ඉතාලියට එනවා නම්, අර ඔබට ඉන්න ඉතවත් කෙනාව, ඔබගේ ඥාතිය, ඔබගේ අම්මා තාත්තා ඔබට ඉක්මනට ඔබට රැකියාවක් සොයා දෙන්න පුළුවන්කම තියෙනවා. මොකද ඉතාලි භාෂාව දැනුම අඩුම ගානේ එදිනෙදා කතා කරන වචන ටිකක් හරි ඉගෙනගෙන ඉන්න, ඔබ සෝෂල් මීඩියා එකට ගියාම කියලා දෙන අය ඉන්න. මේ උපදෙස් ඔබට දෙන්නම ඕන. මොකද ඔබ යම්කිසි ලොකු, කියන්නේ ඔබ ලොකු මුදලක් වියදම් කරලා ලොකු බලාපොරොත්තු තියාගෙන තමයි ඉතාලියට එන්නේ. ඒ ඇවිත් ඉතාලියට ආවම ඔබට රැකියාවක් සොයා ගන්න අමාරු වුණොත් එහෙම ඔබට තවත් කාලයක් පසු වෙනවා. මොකද ඉතාලි භාෂාව යාන්තම් හරි දැනුම තියෙනවා නම් තමයි මේ තැන්වල වැඩ කරන්න පුළුවන් වෙන්නේ. අඩුම ගානේ එදිනෙදා කියන වචන ටික හරි ඔබ මේ ඉතාලි භාෂාව ඇති කරගන්න. මොකද නැත්නම් රස්සාවක් සොයා ගන්න අමාරු නෑ, රැකියාවක් සොයා ගන්න පුළුවන් ඉතාලි. අඩුම ගානේ දවසේ වියදම තමන්ට දවසේ වියදම හරි ඉතාලියෙන් සොයා ගන්න පුළුවන්. මොකද ඕන තරම් මේ ගොවි පොළවල් තියෙනවා, රැකියාවක් සොයා ගන්න පුළුවන්. නමුත් එකම ප්‍රශ්නේ ඔබට මේ කියන දේවත් ඔබ එදිනෙදා වචන දෙක තුනවත් දන්නේ නැතිනම් ඒ අයට භාෂාව දන්නේ නැති කෙනෙක් අරගෙන ඒ අයගේ යම්කිසි ව්‍යාපාරයේ ඉදිරියට ගෙනියන්න අමාරු වෙනවා. ඒ නිසා අර ඉතාලියේ ඉන්නවා භාෂාව දන්න කට්ටිය, ඉතින් ඒ අවස්ථාව ලැබෙනවා ඉතාලියේ ඒ භාෂාව දන්න අයට. නමුත් ඔබට මේ කියන දේ තමයි
ඉතාලියට එන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබ කියන්නේ යම්කිසි ඔබගේ බලාපොරොත්තුවක් තියෙනවා නම් ඉතාලියට එන්න ඉතාලි භාෂාව ගැන යාන්තමින් හරි දැනගන්න. මොකද භාෂාව දන්නවා කියන්නේ අපිට ඉතාලිය ජීවත් වෙන්න ලේසි, ඉතාලිය ජීවත් වෙන ක්‍රමවේදය සොයා ගන්න ලේසි, ඉතාලි සංස්කෘතිය ගැන අපිට යාන්තමින් හරි ඉගෙන ගන්න ලේසි, ඒ වගේම ඉතාලි ජාතිකයා එක්ක කටයුතු කරන්න, එදිනෙදා කටයුතු කරන්න අපිට ලේසි. ඒ නිසා ඉතාලි භාෂාව පොඩ්ඩක් ඔය ඉගෙනගෙන ඉතාලියට එන්න කියලා මේ උපදෙස ඔබට ලබා දෙන්න කැමතියි. මට කීප දෙනෙක්ම කතා කරලා කියපු දෙයක් තමයි මේ අලුතෙන් ඉතාලියට ආපු අයට සමහර අයට කෝදිසි ෆිස්කාලේ අදා ගන්න තියෙනවා. මේ කෝදිසි ෆිස්කාලේ අදා ගන්න ගියාම ඒ තැන් වලින් කියන දෙයක් තමයි දිනයක් වෙලාවක් වෙන් කරගන්න කියලා. ඒ කියන්නේ අපුන්තමේන්ත එකක් ගන්න කියලා කියනවා. ඉතින් මේක ඔන්ලයින් එකෙන් ගන්න ගියාම සමහර අයට තේරුමක් නැහැ. කොහමද අපි මේ ඒජන්සිය දෙල එන්ටරාත එකේ අනිත් ඒ තැන් වලට ගියාම කියනවා අපුන්තමේන්ත එකක් අරගෙන එන්න කියලා. ඒ කියන්නේ දිනයක් වෙලාවක් වෙන් කරගෙන එන්න කියලා. ඉතින් මේක සමහර අය මේ තියෙන කාර්යාල වලට ගිහිල්ලා ඒ දේවල් කරගන්නවා. සමහර අයට දැනුමක් තියෙනවා නම් ඒක කරගන්නත් හරිම ලේසි. නමුත් මේ තැනකට යන්න වෙලාවකුත් නැහැ. සමහර අයට මේ පුන්තමේන්තුවක් ගන්න, පුන්තමේන්ත එකක් ගන්න දැනුමක් නැතිනම් ඒ දැනුම නැති අයත් ඉන්නවා. ඉතින් දැන් මේ මට කීප දෙනෙක්ම කතා කරලා කියපු දෙයක් තමයි පුළුවන් නම් අපිට මේ කෝදිස් ෆිස්කාලේ අදා ගන්න. ඉතින් පළවෙනිවම අපි මේ ඇවිල්ලා පෙර්මිස් සෝන් එකක් අදාගත්තට පස්සේ අවශ්‍ය වෙන දෙයක් තමයි මේ කෝදිස් ෆිස්කාලේ. නමුත් මේක රැකියාවක් කරන්න අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා මේ කෝදිස් ෆිස්කාලේ කියන එක. දැන් මේක සමහර අයට ඔය අලුත් දෙක්‍රේද කුච්චි නීතිය යටතේ ආපු අයටත් දැන් අවශ්‍ය වෙනවා කෝදිස් ෆිස්කාලේ අදා ගන්න. ඉතින් මේක දැන් ඒ වගේම තමයි මේ ඉතාලියේ දැනට කෝදිස් ෆිස්කාලයක් තියෙන අයට යම්කිසි එකේ වෙනසක් කරනවා නම්, තමන්ගේ ලිපිනේ වෙනසක් කරනවා නම් මේක අනිවාර්යයෙන්ම මේ කෝදිස් ෆිස්කාලේ අජුර්නමෙන්ට් එකක් කරලා සංශෝධනයක් කරලා මේ ලිපිනේ වෙනස් කරනවා නම් තමයි තමන්ට හොඳ. මොකද කොතන ගියත් කෝදිස් ෆිස්කාලේ තමයි වුණා කරන්නේ. ඒකට ඒගොල්ලෝ ළඟ තියෙන්නේ අර පරණ ලිපිනය. ඉතින් අලුත් ස්ථිර ලිපිනයක් අපිට දෙන්න පුළුවන් නම් හොඳයි. ඒ නිසා අද මේකෙන් කියලා දෙන්නේ මේ ඒජන්සිය දෙල්ල ඉන්ද්‍රාතයකට අපිට දිනයක් සහ වෙලාවක් වෙන් කරගන්නේ කොහොමද කියන එක. මොකද ඒක තමන්ට ලේසියෙන්ම කරගන්න පුළුවන්, ඒක ගෙදර ඉඳලම කරගන්න පුළුවන්. ඒ දිනයක් සහ වෙලාවක් වෙන් කරගෙන ගියාම තමන්ට ලේසියෙන්ම නැත්තම් සමහර අවස්ථාවල උදේ ගිහින් දවල් වෙනකම් පොලිමේ ඉන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමන්ගේ රැකියා කටයුතු වලටත් ඒක බාධාවක් වෙන්න පුළුවන්. ඒ ලේසියෙන්ම දිනයක් සහ වෙලාවක් වෙන් කරගන්න පුළුවන් නම් තමන්ටත් ලේසි, ඒ නිලධාරීන්ටත් ලේසි. එහෙමනම් අද අපි කියලා දෙන්නේ මේ වීඩියෝ එකෙන් ඒජන්සිය දෙල්ල ඉන්ද්‍රාත එකේ කොහොමද තමන්ට කෝදිස් ෆිස්කාලේ අදලා ගන්න, එහෙම නැත්නම් තව කෙනෙකුට කෝදිස් ෆිස්කාලේ අදලා දෙන්න, එහෙම නැත්නම් තමන්ගේ කෝදිස් ෆිස්කාලේ යම්කිසි වෙනසක් කරන්න තියෙනවා නම්. මොකද අපිට සමහර අවස්ථාවල නම වෙනස් වුණාම නමේගේ මේ වෙනසක් කරත් ඒ ගැටලුව තියෙනවා. ඒ නිසා මේක කොහොම වුණත් අපි ඒජන්සිය දෙල්ල ඉන්ද්‍රාත එකෙන් පුන්තමේන්තුවක් ගන්නම ඕන. ඉතින් ඒ දිනයක් සහ වෙලාවක් වෙන් කරගන්න විදිය තමයි අද මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ. ඒ වගේම ඒ නිකන් හරි අපි ඒ දිනයක් සහ වෙලාවක් වෙන් කරගත්තට පස්සේ ඒ දිනේට යන්න විදියක් නැතිනම් අපිට පුළුවන් ඒක මේ කැන්සල් කරගන්නත් ඊට පස්සේ වෙන දිනයකට දාගන්නත් පුළුවන්. අද කොහොම වුණත් මේ වීඩියෝ එකෙන් මම ඒ ගැන ඔබට කියලා දෙන්නම්. එහෙමනම් අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. ඔයගොල්ලෝ Google එකට ඇවිල්ලා ඒජන්සිය දෙල එන්ටරාත තමන්ගේ නගරය සර්ච් කරන්න මම ගන්නවා පිරෙන්සේ. ඊට පස්සේ පෙර්නෝත උන් අපුන්තමේන්තෝ එතන ක්ලික් කරන්න. ක්ලික් කරාම තමන්ට එනවා මේ පිටුව. ඔයගොල්ලන් බලා ගන්න පෙර්නෝත උන් අපුන්තමේන්තෝ. ඔයගොල්ලන්ට කෝදිස් ෆිස්කාලේ අදන්න තියෙන නිසා මෙන්න මේ පළවෙනි එක මෙතනට වෙලා ක්ලික් කරන්න. පළවෙනි එක ක්ලික් කරාම මෙන්න මේ වගේ මේ පිටුව ලබා දෙනවා. ඊට පස්සේ මේ ඔන්ලයින් කියන තැනට ඇවිල්ලා ක්ලික් කරන්න. ඊට පස්සේ අපිට එනවා මෙන්න මේ පිටුව පෙර්නොතාසියෝනි. මේ පෙර්නොතාසියෝනි කියන එකට ක්ලික් කරන්න. ක්ලික් කරාම මේ පිටුව ලැබෙනවා. මේ පිටුව ලැබුණාම මේ පිටුවේ ආනවා තමන්ටද එහෙම නැත්නම් වෙනත් කෙනෙකුටද කියලා. දැන් අපි තමන්ට කියලා
නම් මේ මෙතන ඩොට් එක මෙතින් නිල් පාටින් පත්තු වෙනවා. එහෙම නැත්නම් වෙන කෙනෙකුට නම් මෙතෙන්ට ක්ලික් කරන්න පුළුවන්. ඒ නිසා තමන්ට අපි මෙතන ක්ලික් කරනවා. තමන් පළවෙනි වතාවට නම් කොහොම මේ කෝදිස් පිස්කාලය අයදුම් කරන්න අපි කියමු අලුතෙන් එන කෙනෙකුට කෝදිස් පිස්කාලය අයදුම් කරනවා නම් මෙන්න මෙතෙන්ට ක්ලික් කරන්න. ක්ලික් කරාම මෙතන තමන්ගේ කෝදිස් පිස්කාල ලියන්න බෑ. කියන්නේ අවශ්‍ය නැහැ. කෝදිස් පිස්කාලයක් නැහැනේ. මොකද මෙතන කියනවානේ පළවෙනි වතාවට කියලා. දැන් අපි මෙතන පළවෙනි වතාවට නැතුව අපි හිතමු දැන් කෝදිස් පිස්කාලේ මොකක් හරි වරදක් තියෙනවා. ඒක අරිගස්ස ගන්න තමන්ගේ ඇඩ්‍රස් එක ඒ කියන්නේ තමන්ගේ ලිපිනය වෙනස් වුණොත් ඒක ගිහිල්ලා අරිගස්ස ගන්න. මොකද මම මේක කලින් කියලා තියෙනවා තමන්ගේ ඇඩ්‍රස් එක වෙනස් වුණොත් අනිවාර්යයෙන්ම කෝදිස් පිස්කාරයේ ගිහිල්ලා වෙනස් කරගන්න. මොකද ඒක වටිනවා ඉදිරියේදී තමන්ගේ සමහර දේවල් විශේෂයෙන්ම ඉම්ස් වගේ දේ ඉම්ස් එකට තමන් අස්නීප වෙලා මලත්ය යනවා නම් ඒ දොස්තර කෝදිස් පිස්කාර ඉදිරිපත් කරන්න කියන්නේ එකයි. මොකද ඒක ඒ අරා තමන්ගේ ලිපිනේ එයාට බලා ගන්න පුළුවන්. ඒ නිසා තමන් පළවෙනි වතාවට ගන්නවා නම් මෙතන මෙතනට ක්ලික් එකක් දාන්න. එහෙම නැත්නම් තමන්ගේ කෝදිස් පිස්කාලේ මෙතන ලියලා, කියන්නේ තමන්ට කෝදිස් පිස්කාලයක් තියෙනවා නම් ලියලා ඉදිරියට යන්න. එහෙනම් මම මෙතන දැන් මගේ කෝදිස් පිස්කාලේ, ඒ කියන්නේ මට දැන් කෝදිස් පිස්කාලයක් තියෙනවානේ. මට කෝදිස් පිස්කාලයක් තියෙන නිසා මම මගේ කෝදිස් පිස්කාලේ මෙතන දානවා. කෝදිස් පිස්කාලයක් නැතිනම් තමයි මෙතෙන්ට ක්ලික් කරලා ඉදිරියට යන්නේ. ඒ නිසා දැන් එතනින් අයින් කරනවා. ඒක මට කෝදිස් පිස්කාලයක් තියෙන නිසා මම මෙතන ලියන ස්කල ලියුවා. ඊට පස්සේ මෙතන ක්ලික් එකක් දාන්න. මෙතන ක්ලික් කරන්න ඕන මොකද මේ අපි මේකේ තියෙන නීති රීති ටික කියවුවා කියලා. يعني ඒක දැනගෙන තමයි මේක ඉදිරියට යන්න ඕන අපි. ඊට පස්සේ අවන්ති යනවා. අවන්ති ගියාම අපිට මෙන්න මේ පිටුව ලබා දෙනවා. මේ පිටුව ලබා දුන්නාම දැන් මේකේ මේ ඩිකරසියනි 730 එකට ඇතුල් වෙන්න පුළුවන්. ඒ වගේ නමුත් අපිට අවශ්‍ය දේ විතරක් මෙතනින් අපි ක්ලික් කරන්න ඕන. දැන් මට අවශ්‍යතාවයේ තියෙන්නේ කෝදිස් පිස්කාලය අදා ගන්න. එතකොට මේ දැන් මෙන්න මෙතෙන්ට එනවා. මෙතෙන්ට ආවම මෙතන මේ ඕගලන්ට පේනවා ඇති කෝදිස් පිස්කාලය කියලා තියෙනවා. අපි එතෙන්ට ක්ලික් කරමු. ක්ලික් කරාම මෙන්න මේ පිටුව එනවා. එතකොට මේ පිටුව ආවම අපි මේ පිටුවෙත් කෝදිස් පිස්කාලය කියන තැන ක්ලික් කරනවා. දැන් මම මේ පිටුවට ගියාම මෙතන කොයිද, ඒ කියන්නේ දැන් ෆිරෙන්සි වෙන්න පුළුවන් ඉතාලිය ඕනම නගරය. මම මෙතෙන්ට ෆිරෙන්සි කියලා ටයිප් කරනවා. ෆිරෙන්සි කියලා ආවම ෆිරෙන්සියේ තියෙන ඒජන්සි වල ඇඩ්‍රස් එනවා. මම ෆිරෙන්සි එක මෙතන ක්ලික් කළා. ක්ලික් කරාම මේ ෆිරෙන්සියේ තියෙන ප්‍රධාන කාර්යාලයේ ඇඩ්‍රස් එක තමයි මේ එන්නේ. මේ තියෙන්නේ වියාසාන්ත කතරිනා දලෙසන්ද්‍රියා කියන්නේ ෆිරෙන්සියේ ප්‍රධාන කාර්යාලය. එතනින් පළවෙනියෙන්ම පුන්තමේන්තු තියෙන දිනේ මට දීලා තියෙනවා 20 වෙනිදා තමයි ඊළඟ ඩිස්පොනිබිලිටා එක තියෙන්නේ. කියන්නේ ඊළඟ පළවෙනිම පුන්තමේන්තු තියෙන්නේ මේ දිනේ. දැන් මේ දිනේ නැතුව මට වෙන දිනයක යනවා නම් මට පුළුවන් මාරු කරගන්න. දැන් අපි මෙතනින් ඉදිරියට මෙතන ක්ලික් කරමු. මෙතන තියෙනවා 20යි. කියන්නේ පෙබ්‍රවාරි මාසේ 20 වෙනිදා. දැන් 24 එතන ක්ලික් කරාම මට මෙන්න මේ පිටුව දෙනවා. මේ පිටුව තමයි මේ කැලෙන්ඩර් එක දීලා තියෙනවා පෙබ්‍රවාරි මාසේ 22 20 වෙනිදා ඉඳලා. පෙබ්‍රවාරි මාසේ 20 වෙනිදා ඉඳලා කැලෙන්ඩරේ දීලා තියෙනවා. දැන් මේ රතු පාටින් තියෙන්නේ ඒ දින පෙරනතරේ කරන්න බෑ. ඒ කියන්නේ ඉඩ කඩ නැහැ. ඒ කියන්නේ මට වෙලාවක් වෙන් කරගන්න ඉඩ කඩ නැහැ. කොළ පාටින් තියෙන ඕනම දිනයක අපිට දිනයක් වෙන් කරගන්න පුළුවන්. ඒ කියන්නේ දිනේ සහ වෙලාව වෙන් කරගන්න පුළුවන් මේ කොළ පාටින් තියෙනවා. දැන් බලන්න මේ 20 වෙනිදා. 20 වෙනිදා තියෙන උදේ 8:40 ඉඳලා අවස 3:20 වෙනකන් තියෙනවා. ඒ නිසා මම මෙතනින් මට කැමති වෙලාවක් මට පුළුවන් වෙලාවක් මම මෙතෙන්ට ඇවිල්ලා 9:30 උදේ 9:30ට මම මෙතන ක්ලික් කරනවා. උදේ 9:30ට ක්ලික් කරාම මට මෙන්න මේ පිටුව දෙනවා. දැන් මම කෝදිස් පිස්කාලේ අදා ගන්න පෙරනොතාරි කරලා තියෙන්නේ. ඒ කියන්නේ 20 වෙනිදා. දැන් මෙතන මොටිවෝ එක අපි මොටිවක හේතුව මම කෝදිස් පිස්කාලේ කියලා ලියනවා. කෝදිස් පිස්කාලේ කියලා ලිව්වා. මොටිවෝ එක චෙලුලාර තමන්ට ටෙලිෆෝන් පීට්ස් එකක් තියෙනවා නම් මෙතන සඳහන් කරන්න පුළුවන්. සෙල් එකක් තියෙනවා නම් මෙතන සඳහන් කරන්න පුළුවන්. ඔන්න දැන් මම මෙතන ඊමේල් ඇඩ්‍රස් මගේ ඊමේල් ලිපිනේ දැම්මා. ඊමේල් ලිපිනේ දැම්මාම ඉදිරියට යමු. මෙතන අවන්ති තැනින් ඉදිරියට යමු. දැන් මෙතන කෝදිස් පිස්කාලයක් නැති කෙනෙක් නම් මෙතන වෙන නම්බර් එකක් එන්නේ කෝදිස් පිස්කාලයක් නැති කෙනෙකුට. කියන්නේ කෝදිස් පිස්කාලය සමාන වෙන නම්බර් එකක්.
මෙතන දිනේ තියෙනවා 20 වෙනිදා, මෙතන වෙලාව තියෙනවා උදේ 9:30ට. මෙතන ලිපිනේ තියෙනවා ෆිරෙන්සි ඒජන්සිය දෙල එන්ත්‍රාත එකේ. අපි මෙතෙන්ට ඇවිල්ලා මෙතන මෙන්න මේ ඔයගලන්ට පේනවා ඇති මෙතන සමන්ට නොපෙනෙන විදියට වචනයක් තියෙනවා. ඒක මෙතන ඇතුලේ සඳහන් කරන්න ඕන. සඳහන් කළා අපි මෙතනින් කොන්ෆර්ම පෙරනොතසියෝනි එක. ඔන්න කොන්ෆර්ම කරනවා පෙරනොතසියෝනි එක. කොන්ෆර්ම පෙරනොතසියෝනි වුණාම මෙන්න මේ වගේ කොළපාටින් වැටෙනවා. පෙරනොතසියෝනි අපුන්තමෙන්තෝ අවෙනුත කොන් සුචෙස්සෝ. කොන්ෆර්ම පෙරනොතසියෝනි. එන්න මගේ කෝදිස් ෆිස්කාල අංකය තියෙනවා. ඒගොල්ලන්ගේ ටිකට් නම්බර් එක තියෙනවා. දිනේ තියෙනවා, වෙලාව තියෙනවා, ස්ථානය තියෙනවා. ඊට පස්සේ දැන් මේක මම අර ඔයගලන්ට මතක ඇති ඊමේල් ඇඩ්‍රස් එකක් දුන්නා. මගේ ඊමේල් ඇඩ්‍රස් එකක් දුන්න නිසා මේකේ පුන්තමේන්තෝ තියෙන දිනේ ඔක්කොම මට ඊමේල් එකකින් එනවා. ඊට අමතරව මට පුළුවන් මේක ස්තම්පාරේ කරගන්න. ඔයගලන් බලන්න ස්තම්පාරේ. එතන ක්ලික් කරාම ඔන්න මෙතෙන්ට ආවා. දැන් පේනවානේ මම පුන්තමේන්තුවක් ගත්තා. මගේ කෝදිස් ෆිස්කාලේ අංකය තියෙනවා. වෙලාව තියෙනවා. ඒතුව තියෙන කෝදිස් ෆිස්කාලේ ඒගොල්ලෝ ඒතු දෙක තුනක් තියෙනවා. තෙසර සනිතාරියා පර්තිත ඉව වරියාසියෝනි. මොකද වරියාසියෝනි කියලා කියන්නේ මම අර කලිනුත් ඕගලන්ට මේකේ මුලම කිව්වා අපිට කෝදිස් ෆිස්කාලේ යම් කිසි දෙයක් වෙනස් කරන්න තියෙනවා නම් අපේ ලිපිනය එහෙම නැත්නම් වැරදිලා මොකක් හරි නමේ කොටසක් අඩු වැඩි වුණොත් එහෙම අපිට කෝදිස් ෆිස්කාලේ අනිවාර්යයෙන්ම අපි වෙනස් කරගන්න ඕන. දැන් මෙතන දිනේ තියෙනවා. ඕගලන්ට පේන ඇඩ්‍රස් එක තියෙනවා, මෙතන වෙලාව තියෙනවා. දැන් අපි මේක ස්තම්පාරේ කරගත්තාම ඇති. ඒ කියන්නේ මේක print out එකක් අරගෙන අපි යන දවසට මේක අරගෙන යනවා. ඒ නිසා දැන් ඕගොල්ලෝ මේ වීඩියෝ එකෙන් දැනගත්තා ඒජන්සිය දෙල්ලා එන්තරාත එකෙන් පුන්තමේන්තුවක් ගන්න කොහොමද කියන එක. නමුත් මේ විදියටම තමයි ඇතුළු වුණාම ගොඩක් දේවල් බලා ගන්න පුළුවන් ඒජන්සිය දෙල්ලා එන්තරාත එකේ. අපි ඉදිරියේදී මේ දේවල් කතා කරමු. අද මේ වීඩියෝ එකෙන් කියලා දුන්නේ ඒජන්සිය දෙල්ලා එන්තරාත එකට ගිහිල්ලා කොහොමද පුන්තමේන්තුවක් ගන්න තමන්ට කෝදිස් ෆිස්කාලේ අදා ගන්න. දැන් ඒ වගේම දැන් මම කලින් කියලා දුන්නේ කෝදිස් ෆිස්කාලයක් තියෙන කෙනෙකුට ඇතුළට ඇතුල් වෙලා කොහොමද වෙලාවක් සහ දිනයක් වෙන් කරගන්න එක කියලානේ. මේ එකම බලමු කෝදිස් ෆිස්කාලයක් නැති කෙනෙක් මොකද අර එක තැනකදී වෙනස් වෙනවා. ඉතින් මම ඒකත් කියලා දෙන්න ඕන කියලා හිතුණා. මේ මොකද කලින් කෝදිස් ෆිස්කාලේ ඇතුල් කළා තමයි මම අපුන්තමේන්ත එකක් ගත්තේ. කෝදිස් ෆිස්කාලයක් නැති කෙනෙක් කොහොමද ගන්න කියන එකත් මෙතනින් පොඩ්ඩක් මතක් කරගෙන යමු. අපි එමනම් මෙන්න මේ පළවෙනිට ක්ලික් කරා. මම මේ ටික කියලා දුන්නා. අපි ඔන්ලයින් යමු. යම් අපිට මේ පිටුව ලැබෙනවා. මේ පිටුවෙත් අපි මෙතනින් ඇතුල් වෙනවා. මේ ටික කියලා දීලා තියෙන නිසා තමයි මම මෙච්චර ඉක්මනට ඉස්සරහට යන්නේ. මේ ටික මම ඔයගලන්ට කලින් එකේ කියලා දුන්නා. දැන් මෙතන කෝදිස් ෆිස්කාලයක් ක්ලික් කරනවා. මොකද පළවෙනි වතාව දැන් මෙතන තමයි වෙනස් වෙන්නේ. දැන් මම කලින් එකේ කියලා දුන්නනේ කෝදිස් ෆිස්කාලයක් තියෙන කෙනෙක් නම් මෙතන සඳහන් කරනවා. කෝදිස් ෆිස්කාල නැති කෙනෙක් මේකට ක්ලික් කරනවා. ක්ලික් කරලා අපි මෙතෙන්ටත් ක්ලික් එකක් දානවා. ඊටසේ අවන්ති යනවා. අවන්ති ගියාම මෙන්න මේ පිටුව ලැබෙනවා. මේ පිටුව ලැබුණාම මේ කෝදිස් ෆිස්කාලයක් නැති කෙනාගේ සම්පූර්ණ නම මෙතෙන්ට සඳහන් කරන්න වෙනවා. සම්පූර්ණ නම සඳහන් කරන්න ඕන. මෙතන නම සඳහන් කරන්න ඕන. නම සඳහන් කරලා මෙතෙන්ට වාසගම ඇතුළු කරන්න ඕන. මෙතෙන්ට නම ඇතුළු කරන්න ඕන. ඊට පස්සේ මෙතන තමන්ට තියෙන දුරකථන අංකය, කියන්නේ තමන් නතර වෙලා ඉන්න තැන පික්ස් නම්බර් එකක් තියෙනවා නම් මෙතනින් සඳහන් කරන්න. සෙලුලාරි නම්බර් එකක් තියෙනවා නම් මෙතනින් සඳහන් කරන්න. ඊමේල් නම්බර් ඇඩ්‍රස් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම සඳහන් කරන්න. මොකද ඒකට එන රිසිට් එක එනවා මේ ඊමේල් ඇඩ්‍රස් එකට. ඊට පස්සේ මෙතනින් දාමුකෝ මම ඉදිරියට යන වීඩියෝ වලට පෙන්වන්නම්. අතර දැන් මගේම ටෙලිෆෝන් නම්බර් එකයි මගේ මෙතනින් ඉදිරියට යනවා. ඉදිරියට ගියාම අපිට මෙන්න මේ පිටුව ලබා දෙනවා. මේ පිටුව ලබා දුන්නාම මේ පිටුව ලබා දෙනවා. මේ පිටුව ලබා දුන්නාම මෙතනට අපි ෆිරෙන්සි කියලා ඇතුල් කරගන්නවා. මේ ෆිරෙන්සි ඇතුල් කරගන්නවා. ඇතුල් කරගෙන මෙන්න ඉස්සරහට යනවා. මෙන්න ඊට පස්සේ මට දීලා තියෙනවා ඊළඟ තියෙන මේ ෆිරෙන්සි වල තියෙන ඇඩ්‍රස් එක තියෙනවා. ෆිරෙන්සි disponibility එක දීලා තිනවා. දැන් ඔයගොල්ලන්ට මෙතෙන්ට වෙනකන් ඔයගොල්ලෝ මම කියලා දුන්නා. මම කියලා දුන්නා කලින් කෝදිස් ෆිස්කාලයක් තියෙන කෙනෙක්ගේ. දැන් අර කෝදිස් ෆිස්කාලයක් නැති කෙනෙක් කෝදිස් ෆිස්කාලේ ලියන්නේ අර උඩ තැනට ක්ලික් කරලා තමයි යන්නේ කියන එක තමයි කියලා දුන්නේ. එහෙනම් දැන් මෙතන මෙතෙන්ට එනකම් මම ඔයගොල්ලන්ගෙන් ආවේ. මොකද මෙතනින් යට ගියාම අර අපිට ලබා දෙන කැලෙන්ඩර් එක තියෙන්නේ.
එමනම් අපි ඉදිරියට තවත් කතා කරමු. අපි එමනම් මේ ඒජන්සිය දෙල්ල එන්ත්‍රාත එකේ අපි දිනයක් වෙලාවක් වෙන් කරගත්තට, නමුත් අදිසියරි අපිට ඒ දිනේට ඒ වෙලාවට යන්න විදියක් නැත්නම් අපිට පුළුවන් ඒක කැන්සල් කරගන්න. ඉතින් මේ අපි ඒක කැන්සල් කරගන්නවා නම් කොහොමද කැන්සල් කරන්න කියන එකත් මම මේ එක්කම කියලා දෙන්නම්. මොකද ඒක දැනගන්නේ කොහොඳයි ඔයගොල්ලෝ අදිසියරි යන්න බැරුණොත් එීම. ඉතින් අර කලින් කිව්වා වගේ තමයි මම අපි පෙරනෝතා අපුන්තමේන්ති කියන එකටම යනවා. ඒක සමානයි. ගියාම අපිට මේ පිටුව ලබා දෙනවා. ඕගොල්ලන්ට පේනවා ඇති ඉස්සෙල්ලා මම කතා කරනකොට මෙතනින් තමයි අපි ඇතුළුනේ. අපි දිනයක් සහ වෙලාවක් මේ කරගන්න, කියන්නේ දිනයක් සවෙලාවක් වෙන් කරගන්න. ඒ වගේම තමයි ඔයගලන්ට පේනවා ඇති මෙතන ඒ දිනේට ඒ වෙලාවට අපිට යන්න බැහැ නම් අපිට ඒක කැන්සල් කරගන්න පුළුවන්. අපි මෙතනින් ඇතුළු වුණා. අපි ඒක දිනේ සහ වෙලාව වෙන් කරගන්න. අපි මෙතනින් ඇතුළු වෙමු. ඒක කැන්සල් කරගන්න. ඊට පස්සේ අපිට මෙන්න මේ පිටුව දෙනවා. මේ පිටුව දුන්නට පස්සේ අපි කරන්න ඕන දේ තමයි ඔයගලන්ට මම පෙන්නන්නම්. අපි දැන් අර කලින් පුන්තමේන්ත, ඒ කියන්නේ අපුන්තමේන්ත එක ගත්ත වෙලාවේ අපිට ආවා එකින් එනවා මැසේජ් එකක් නේ, රිසිට් එකක් එනවා. ඒ කියන්නේ අපි ඒ කාලය දිනය සහ කාල වේලාව වෙන් කරගත්ත ඒකම ඔයාලට පෙන්වන්න. මෙන්න මේ විදියට එනවා. ඒක එනවා කෝදිස් පිස් කාලේ උතෙන්ති කියලා. අලුතෙන්ම කෙනෙකුට අයදුම් කරොත් මේ විදියට කෝදිස් පිස් කාලයක් එන්නේ නැහැ. මේ කෝදිස් පිස් කාලයක් හා සමාන අංක ටිකක් එනවා. ඒ වගේම මේ තියෙන ටිකට් නම්බර් එක, කියන්නේ එතන මේ අංකය. දැන් අපි ඇතුල් කරන්න ඕන මොකද්ද? අපි ඇතුල් කරන්න ඕන මෙතන මේ කෝදිස් පිස් කාලේ කියන, දැන් කෝදිස් පිස් කාලයක් තියෙන කෙනෙක් නම් කෝදිස් පිස් කාලේ අංකය, ඊට අමතරව මේ ටිකට් එකේ අංකය. ඉතින් එහෙමනම් අපි දැන් කෝදිස් පිස් කාලේ තියෙන කෙනෙක් කෝදිස් පිස් කාලේ දාන්නවා. ඒ වගේම මේ ටිකට් එකේ අංකය අපි කොපි කරන් ගිහිල්ලා මෙතන මේ තියෙන ටිකට් කියලා අපි ඒ අංකය මෙතනට ඇතුළත් කරනවා. ඊට අමතරව අපි කෝදිස් පිස් කාලේ ඇතුළත් කරමු. කෝදිස් පිස් කාලෙත් මම ඇතුළත් කරා. ඒ ටිකට් කියන අංකයත් ඇතුළත් කරා. මේ දෙකම අපිට අර රිසිට් එකේ තියෙනවා. එවනම් අපි ඉදිරියට යමු. ඉදිරියට ගියාම ඔන්න මට මේ පිටුව ලබා දුන්නා. මේ පිටුව ලබා දෙනවා. දැන් මට ඕන මම ගත්ත දිනය සහ වේලාව, එහෙම නැත්නම් පුන්තමේන්ත එක කැන්සල් කරගන්න. මේ විදියටම එනවා. ඒ නම්බර් එක එනවා. අර ටිකට් නම්බර් එක එනවා. කෝදිස් පිස් කාලය එනවා. කෝදිස් පිස් කාලයක් නැති කෙනෙකුට නම් මම කලින් කිව්වා වගේ යා සමාන නම්බර් එකක් තියෙනවා. ඒක රිසිට් එකකුත් මම පෙන්වන්නම්. ඒ වගේම දිනය වෙලාව 9යි 30 ඔක්කොම තියෙනවා. මෙතෙන් ටයිල ඔයගලන්ට පේන ඇති කොන්ෆර්ම් දිස් ඩේට් එක කියලා තියෙනවා. ඒක කැන්සල් කරන්න අපි එතෙන්ට ඇවිල්ලා කැන්සල් කරනවා. කැන්සල් කරාම මෙතනින් එනවා මේ විදියට කොළ පාටින් එනවා ලා පුන්තමේන්තෝ ඒ ස්ථාත දිස් ඩේට් කොන් සුචෙස් කියලා. දැන් එතකොට අපේ පුන්තමේන්තුව කැන්සල් වෙලා තියෙනවා. පුන්තමේන්ත එක කැන්සල් කරලා තියෙනවා අපි. ඒ නිසා අපි අලුතෙන් ගන්නවා නම් නැවත අර විදියටම මම ගන්න ඕන. දැන් මේ තියෙන්නේ කෝදිස් පිස් කාලේ නැති කෙනෙකුට ආපු රිසිට් එකක්. කෝදිස් පිස් කාලේ මට මේකම සම්පූර්ණම පෙන්වන්න බෑ. මොකද මේක තවත් කෙනෙකුට ගත්ත එකක් නිසා. මේකෙත් අපි කෝදිස් පිස් කාලේ ආ සමාන එකක් තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. ඕලන්ට පේනවා ඇති ID අපුන්තමේන්ත කියලා වැටෙනවා. එතන කෝදිස් පිස් කාලේ කියලා වැටෙන්නේ නෑ. අපුන්තමේන්ත එක තියෙන කෙනාගේ එයට අංකයක් තියෙනවා. කෝදිස් පිස් කාලය සමාන එකක්. අර වගේම තමයි දිනේ තියෙනවා. කොහෙද කියන එක තියෙනවා. ඒ වගේම අර ටිකට් නම්බර් එකත් මේකේ මෙතන තියෙනවා. ඉතින් අර කෝදිස් පිස් කාලේ තියෙන කෙනෙකුටත් කෝදිස් පිස් කාලේ නැති කෙනෙකුටත් පොඩි වෙනසක් තියෙන්නේ. ඒ කියන්නේ ඒ තරම්ම ලොකු වෙනසක් නැහැ. කොහොම වුණත් දිනේ සහ වේලාව වෙන් කරන එක එකයි. ඉතින් කැන්සල් කරනකොටත් එකම විදියට තමයි ඔයගලන්ට කැන්සල් කරගන්න තියෙන්නේ. ඔව්. ඔබ දැන් මේ වීඩියෝ එකෙන් දැක්ක කොහොමද අපි ඒජන්සිය දෙල්ලා එන්ත්‍රාතා එකේ ඔන්ලයින් අරා මේ දිනයක් සහ වේලාවක් වෙන් කරගන්න කියලා. ඉතින් මම හිතනවා අද මේ වීඩියෝ එකේ ඔබට ප්‍රයෝජනවත් වෙන කාරණාවක් ගැන ඔබ දැනගන්න ඇති කියලා. ඒ වගේම අපි මුලින් කතා කරා දෙක්‍රේත පුච්චි නීතිය සම්බන්ධව. ඒ වගේම ඉතාලියට එන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඉතාලි භාෂාව ගැන උනන්දුව ඇති කරගන්න කියලා, ඒක ඉගෙන ගන්න කියන එක තමයි මම ඒ කිව්වේ. මම ටිකක් ඉතාලි භාෂාව දන්නවා නම් හොඳයි ඉතාලියට එන කෙනෙක්. ඉතින් අද මේ වීඩියෝ එකේ මේ කරුණු කාරණා ඔබ දැනගත්තා වගේම
තවත් කෙනෙකුට මේ කරුණු කාරණා දැනගන්න ඔබ බැලුවා වගේම මේ වීඩියෝ එක ෂෙයා කරන්න අපි වෙනදා වගේම අලුත් වීඩියෝ එකකින් මුණ ගැසෙමු.